බටගම මීසන්වාසී ජනතාවට බොහෝසේ ආදරය කරපු මීසන්වාසී ජනතාව බොහෝසේ ආදරය කරපු බටගම පල්ලි හිටපු පොඩි ෆාදර් එහෙම නැත්තම් ෆාදර් රෙක්ස් ඉන්සන් සමග කතා භාගය දෙන්නයි මී සූදානම් ඔබ හන්සේව බටගම මීසමට පත්තිම ලැබෙද්දී ඔබ හන්සේ මොකද හිතන්නේ මට පත්තිම ලැබුණේ බටගම මීසම නෙමෙයි ඕලින් ඈ වත්තල මීසමට ඊට පස්සේ ආදුන්නාසිට මේ මම හම්බෙන්න ගිය වෙලාව ආයේ විල්ලෝර වත්තට යන්න කිව්වා බටගම මීසමට යන්නයි කියලා කිව්වේ මට පූජාත්තරේ දවසෙත් දවස්වත් ඉවරුණා පස්සේ ඒ කියන්නේ දවස් දෙකක් විතර ගිහිල්ලා නැහැ මට කිව්වේ බටගම කියනවට වඩා මම කිව්වේ හොඳ මීසමක් ඒ මීසමට යන්න පාද ගිහන් එක වැඩ කරගෙන යන්න ඊට පස්සේ මේ බටගම් මීසම දන්නවද කියලා හුඟා දන්නවා කියලා සතුටින් ආවා ඔයාලා හිතන් ඉන්නේ විදිහට ආවන් යන්නේ අර පොඩි ගහස්සපු අපුඩි ගහන එහෙම හිතුවේ නෑ මම මට ඇත්තටම දැනුනේ පරිසරය වෙනස් වෙනවා මොකද මම හිටපු මීසම මුහුදු පෙරේ ඒගොල්ලොත් එක්ක තියෙන පරිසර රටාව වෙනස් මම ගොඩක් මේ ගස් කොළන් වලට කැමති මට මේ අවට මම දන්නවා කොහොමද තියෙන දේවල් දස් කොළන් ගෙල්ලායවල් මේවල් මම හරි ආසයි ඉතින් දෙවියන් වහන්සේ මට ඒ පරිසරයක් දුන්නා මම ඒක විඳ ගන්න ගොඩාක් ආස වුණා ඇවිත් තමයි බලන්නම් කියන දේ මගේ මනසේ තිබ්බේ මිනිස්සු කවුද ඒක මොනවද හොඳ ප්‍රසන්න හැඟීමකින් මම මෙහෙට ආවා තාමත් ඒ හැඟීම ඒ විදිහම තියෙනවා අනිවාර්යයෙන්ම ඒක ඒ විදිහම තියෙනවා මම අවංකවම කියනවා මේ බඩගම අද වෙනකම් මම එක එක ප්‍රශ්න කියන්නේ ඒවා මීසන් වලට පොදු අදාළයි. ඒ මීසමට ආවේනිකයි. පුද්ගල ගැටලු කියලා තියෙනවනේ. මේ පුද්ගලයේ කිසිම මොනවාරි දෙයක් කිව්වම ඒව එතනින්ම ඉවරයි. නමුත් මගෙන් ඇහුවොත් එහෙම බටගමදී අද වෙනකම් හොඳට නිඳ ගියාද කියලා මම කියනවා ඔව් කියලා. මොකද මගේ කාමරය ඇතුළට ගෙනියන්න තරම් ප්‍රශ්නයක් මට නම් වෙලා නැහැ. වෙච්ච ප්‍රශ්න එම ලොකු ප්‍රශ්නයක් වෙන්න කියන්න ප්‍රශ්නෙකුත් නෑ. පාද කෙනෙක් විදියට මට මිනිසුන් හරි ගස්සන්න මොනවාරි දෙයක් තිබිලා එක්කෝ යමක් තදින් කියන්න හෝ මොනවාරි දෙන්න නමුත් ඒක ලොකුවට බාර ගන්න තරම් ප්‍රශ්නෙකුත් නෙමෙයි. මම මේ තප්පරය වෙනකම් මේ බටගම මිනිස්සුනේ බොහොම සතුටින් හිටියේ ඒ වගේ මට දැනුණා. මම පාද කෙනෙක්. මම ඉන්නේ සක්‍රමේන්තු දෙන්න මම ඉන්නේ මිනිස්සුන්ට ලං වෙන්න ජේසු ගැන හඳුන්වලා දෙන්න ඒක මේක මානශීලීව මම ඒ අත්හදා බැලීම් බටගමදී ගොඩක් කළා මම හිතනවා මම පූජාත්තරෙත් එතකොට දැන් අවුරුදු දෙකක් ඉවර කරලා නේ ආවේ කලින් මිනිස්සුන් අත්දැකීම් එක්ක එතකොට මගේ මනසේ ඇඳෙනවනේ මම මේ වගේ දේවල් මෙහෙමයි කරනවා බටගම මට ඒක හොඳට ශක්තියක් වුණා මාව කවුද කියලා හොයාගන්න ෆාද කෙනෙක් කියලා මම ෆාද කෙනෙක් මේ ෆාද කවුද කියන දේ හොයාගන්න මට ගොඩක් හොඳ ග්‍රවුන්ඩ් එකක් වසර දෙකවමාරක කාලේ පුරාවටම ප්‍රියතමනේ ඔබතුමාට මේසම් ජනතාවගෙන් ලැබුණු සහයෝගය කොහොමද ඒ කියන්නේ පොඩ්ඩක් විස්තර කරන්න හොඳ සහයෝගයක් ලැබුණද පොදුවේ මේසම ගත්තම සංඝ තුනක් සංඝ තුනේ ඒ අයගේ සංඝයක් විදිහට ගත්තම වෙනස්ම සංඝ තුනක් සරලවම ගත්තොත් බටගම පොදු වේදාගෙන සමහරක් තැන්වලදී තියෙනවා අපි පස්සෙම ඉන්න ඕන සමහරක් තැන් තියෙනවා අපි හරියටපත් කළා තිබ්බම ඇස් දෙක වාගෙන ඉන්න පුළුවන් ඒ වැඩේ වෙනවයි කියලා දන්නවා සමහරක් අපි බාධා කිරීමක් කරන්නද ඒ මොන පැත්තද කියලා කියන්න පුළුවන්ද ඇස් දෙක වාගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ඒ සංගතනේ මොන සංගතනද කියලා කිව්වේ ඒ කියන්නේ සංඝ තුනේම මේ පොදුවේ මේ තියෙන ටික දෙන එකයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම කියන්නම්. දැන් අපි කොමිටුපත් කරලා තියෙනවනේ. අපි දෙන්න හිටියා හෝ නැතා ධනවන්දනා පුහුණුව හරියට එදාට ඒ වෙලාවට යනවා. මේක නෙවෙන්න ඕන. නැත්තම් අරපාදාවා ඒ පාද කරන්නේ මේ පාද. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඊළඟ එක තව උදාහරණයක් කපුආකාරයි. ඒගොල්ලන්ට අපි කිව්වොත් එම පල්ලිය අස්පස් කරන්න තියෙන එන්න කියලා. ඒගොල්ලෝ ඊටත් වඩා දෙයක් කරලා යන්නේ. කියන්නේ අස්කල විතරනේ පේන්ටුත් ගාලා එහෙම කරලා යන්නේ. ඉතින් ඒ වගේ ස්වභාවයන් තියෙනවා. තව
හොඳ මිනිස්සු ඉන්න බලාගෙන උදව් දෙන්න ඒගොල්ලන්ට මග පහදලා දුන්නට පස්සේ ඒගොල්ලෝ කියනවා ඇත්තින් අර කොටස් තුනම ඉන්නවා ඉතින් සමහර තැන්වලදී සමහර කාලවලදී සමහර අයට දෙන්න ප්‍රමුඛතාවලදී ඒගොල්ලෝ ඇදගෙන යනවා සමහර අයව බොහොම ඒගොල්ලන්ට වැඩේ දුන්නාම යනවා සමහර වෙලාවට තල්ලු කරන්න ඕන හොයන්න ඕන බලන්න ඕන වැඩේ කොහොමද කියලා පොඩ්ඩක් තද කරන්න ඕන පොඩ්ඩක් ඒගොල්ලන්ට ගැස්සෙන්න දෙන්න ඕන ඒ වුණාම හරියනවා अडवधारेटास पूजावर अभी ගොඩක් අය කියන එක ගන්න අපිට වෙලාවක් නෑ අයගෙන අපි ඒකට ක්‍රමයක් දැම්මනේ අපි දැම්මේ අපි කියමු මේ ක්‍රමය අනිත් ආ ක්‍රමය පාදට තුනේසේ ක්‍රමය තමයි පූජාවට ආව ගමන්ම පූජාවට ආපු හැමෝගෙම පවුල් පොත අරගෙන ඒ අදාළ පවුල් එක්කිනාද ඉන්නේ කියලා චෙක් කරලා එයාගේ ඉස්සරහාම අත්තර යහනවා එදා කොට්ටන් රුයට ආවයි එයා එනකොට ලියුමක් මොකක් හරි ගන්න අපි ඕක බලනවනේ එයා එච්චි චරිත සාතිකයක් ගන්න අපි බලනවනේ ඔය බයට හරි එනවනේ ඒකෙන් අර මම ජේසුයාට දෙනවනේ සමහරක් කට ඉරිදපල්ලියවත් එන්නේ නැති යන්නේ කොට්ටස් ඌලට එල්ලිනවා ඉතින් මේ පැත්තෙන් අර යමක් කරලා තිනවා එයා එක පැත්තකින් කම්මැලි වෙන්න හේතු දහක් හොයද්දී මම අපි දෙන්නම එකතු වෙලා එයාව කඩලා ගහනද අස්සනට හේතු අපි ක්‍රමවේදයක් හදාගත්තා ඒ වගේ තැන් තමයි ඉතින් තියෙන්නේ පිටිමිට වතම කඩොල් කැලේ මීසමේ ඉඳන් මේ මීසමට පැමිණෙද්දී ආකල්ප ඒ අත්දැකීමුත් එක්ක මෙහෙට වෙනසක් කරන්න ඕනේ මේ දේවල් එහෙදි කරගන්න බැරි වුණ දේවල් තියෙන ඇතින පිටුමෙනි නවකෙක් වෙටි මෙහෙදි කරන්න ඕනේ ඒ ප්ලෑන් මොන හරි තිබ්බද මේ සංගම් පිටවන්න ඕනේ බටගම් මීසම තුල ඒව ගැන මොකද ඉතාලේ අද කරගන්න පුළුවන් වුණාද ඒ ගැන තෘප්තිමත්ද ජනත් මීසම් වාසී ජනතාව ගැන තෘප්තිමත් වගේ ඒ සමිත් සමගම් පිටපත පිටුවන ඒව ගැන තෘප්තිමත්ද ඇත්ත උත්තරේ කියන්නේ ඇත්ත උත්තරේ තමයි අපිට පූජාත්තරයට කලින් දෙයක් උගන්වනවා ඇසිස්ටන්ට් මම සහායකරි මම ඇවිල්ලා ඇසිස්ටන්ට් ටු ද පැරිෂ් ප්‍රීස්ට් මම ඉන්නේ ලොකු ෆාදර්ගේ ප්ලෑන් වලට ෆාදර් කරන සැලැස්මට උදව් දෙන්න මගේ සැලසුම් කරන්න බෑ ඒක මම හොඳටම අවබෝධ කරගන්න හිටියා මම හිටපු මිසෙමෙත් ලොකුපාද කියන දේ තමයි කලේ මට පුංචි හරි මොනවා හරි අලුත් දෙ ආසාවක් හරි අදහසක් ආවොත් පාදකින් අහනවා පාදකේ කැමැත්ත උඩ ක්‍රමවේදී උඩ තමයි මේ දේවල් කෙරුවේ ඉතින් මෙහෙට එනකොට මට එහෙම කිසිම දෙයක් තිබෙන්නේ නැහැ හැබැයි එකම එක දෙයක් තියෙනවා මට යමක් කරගන්න මොකද මම පාද කෙනෙක් එතකොට මම මේ ජීවිතේ මම පොඩ පොඩ පරිණත වෙන්න ඕන මම අලුත් වෙන්න ඕන එතකොට ඊළඟට එන මිනිස්සු අලුතෙන් හැමදාම හම්බ වෙන මිනිස්සු හෙට හම්බ වෙන මිනිස්සු ට මං අලුත් දෙයක් දෙන්න පුළුවන් වෙනවා ඒ තිබ්බ පරිසරයේ උඩ ඒ පරිසර ක්‍රමවේදයේ උඩ මම ඒට හැඩ ගැහුවා නමුත් ඒකම මට උස්සන් ඇවිල්ලා බඩගම දෙන්න බෑ මුහුදු බඩ මිනිස්සු මුහුද වගේම තමයි එයාලගේ සද්ද කතා බහ ඒගොල්ලෝ සීතන වෙඩි සමහර කරලා වලාලයි සමහර කරලා සුනාමි වගේ ඒගොල්ලෝ ෂණිකව තියෙන යන නමුත් මෙහෙට එනකොට පරිසරය වෙනස් සාක්ෂරතාවය ඉහළයි ඒගොල්ලන්ට තේරෙනවා යමක් ඒගොල්ලන්ට සැලසුම් කිරීම හැකියාව තියෙන ඒගොල්ලන්ට හැමදේම පියතුමාව වුමනා නැහැ මම හිතුව මිසම ඒගොල්ලන්ට හැමදේකටම පියතුමා පොලිසියටත් වඩා යන්න කලින් අපි තමයි නමුත් මෙහෙම නැහැ එතකොට ඒ තැත් නැතුණා මිස් එතකොට මම බලන්න ඕනේ ඉස්සරින්ම මං කවුද කියලා එහෙදි හැමෝටම මගේ ෆාද ඇතුලේ තවත් දේකට ඒගොල්ලන්ට උනා ගන්න. මේ මිනිස්සුන්ට මාව වමනා කරන්න චේස් වෙන. ඒකම විතරයි. ඒකෝර මම ඒකෙදි මට මොනවද කරගන්න? මං ඒ දේ කරා. මගේ ආශාව තුල මම පොත්පත් හොඳට කියෙව්වා. මම දේශනා හොඳට සැලසුම් කරගත්තා. මෙහෙට ආවට පස්සේ ගොඩක් තැන්වල දේශනා කරන්න ගියා. එතකොට මම කරපු හැම වැඩසටහනම එතකොට මීඩියා යුනිට් එක හැදුනේ. ඒක මගේ මනසේ කොහොමද තිබ්බා? සමහර සැලසුම් තියාගෙන ඉන්නේ මම ඉතින් මට මේසමක් ලැබුණොත් කරනවා කියන. එතකොට මේක මේ ආවේ මේ කාලීනයි කියලා තේරුණා. හැකියාවන් තියනයි ඉන්නවා කියලා දැනගත්තා. එතකොට
කොරෝනා වසංගතයත් එක්ක ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට මොනවා හරි කරන්න ඕම නැහැ කියලා මම පුටුවේ තනියම වාඩි වුණේ. හා අවංකව තනියම මම වීඩියෝ එඩිටින් ඔය මේ පොඩක් පොඩක් ඉගෙනගෙන මම වීඩියෝස් දෙක තුනක් දැම්මා. මම කල්පනා කරා මට මේකට කාලේ කන්න වෙලාවක් නැහැ. ඒ මොනොත් ඉතින් මට අර ඔක්කොම වැඩ නවත්තලා ඉන්න. එතන මම බැලුවේ මේ දේවල් හරියට බෙදලා දුන්නොත් ගොඩ දෙනෙක්ගේ සහයෝගයෙන් ලස්සන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ සංකල්පයේ උඩ ගොඩක් දේවල් කළා. කියන්නේ කරන්න පුළුවන් දේ කළා. ඉස්සරහට යන්න පුළුවන් විදිහට සැලැස්මක් හදලා. මට පෞද්ගලිකව මම කළේ නැහැ. මම දේශනාවක් දවසේ සිතුවිල්ල පවා දුන්නේ මේ සමේ. වේදේ මට ඕන පෞද්ගලිකව කඩන් කරන්න තිබ්බා. ඒ මොමනාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒ උඩ මට සැලසුන්නේ නැහැ. මම මොකද්ද කරන්නේ කියලා මට බාර දෙන ඇතුලේ මම සැලසුම් කරගත්තා. උදාහරණයක් විදියට මේසෙමේ තිබ්බා කැරොල් ගායනයේ ගිය අවුරුද්දේ එකත් එක්ක තිබ්බ නායේ රංගන ඒ දේවල් වලදී මට උපරිම නිදහස දුන්නා. මම මට ඕන සැලැස්මට ඒ දේ ලස්සනට කරලා ඒ පින්තූරේ අවසානයේදී ඒගොල්ලන්ට දකින්න තිබ්බා. පාසු නාට්‍ය කරදී යම් යම් දේවල් උදව් ඉල්ලුවා. පිටපතේ සමහර දේවල් වල මට පුළුවන් පරාසයේදී මම උදව් කළා. ලස්සන කතාවක් එතුමා කිව්වා. එතුමා අපිට කිව්වා මට සැලැස්මක් තිබෙන්නේ නැහැ. හැබැයි මම බාර දේ දෙන දේ තුල සැලැස්මක් හදාගත්තා. පෙතුනේ මෙතෙක් මේ බටකම මිසවන පෙමිනි පෙතුමලා කියන බොහොම ප්‍රසිද්ධ කරුණක් තමයි බටකම කැමයි රහයි කියලා. ඇත්තටම රහයිද? මොන කැම? බටකම මේ බටකම ඕන මිසමකදී ආදරෙන්නේ හදන්නේ. හ්ම්. ෆාදර් කෙනෙක්ට ගේන ගේකින් ගේන එක පැල්පතකින්ද මඩුවකින්ද හෝටල් එකකින්ද ෆාදර්ට කියලා එවනවනම් ඒක රහම තමයි. මොකද මම ඒක කියන්නේ අපිට කවදාකවත් අපිට අද බත් එක එවනවනම් ගේකින් ওই බත් මුට්ටියේ පළවෙනිම තැනින් ගන්න උඩින්මයි ගන්න අඩියට දෙන්නේ. ඉතින් ඔක්කොම රහයි. ඒගොල්ලෝ හරියට හිතනවා. මේ හොඳට හොදනවා. උඩක් කෙස් ගහක්වත් යන්න දෙන්නේ නැහැ. ඉතින් දේවල් කරා මම මෙහෙම කියන්නම ඔකට බෑ. බටගම හිටපු පියතුමල්ලගෙන් වැඩිපුරම කෑම හම්බුනේ මට කියලා මම කියනවා. මොකද මට ඕන තරම් අම්මලා හිටියා. මට පොඩ්ඩක් කැසක් ගියත් මේ මිෂන් හවුස් එකේ මේ උණු වතුර බෝතල් වල කොත්තමල්ලි ඇති හතරක් පහක් විතර සමාන කරලා මම ලොකු පාදයෙන් ගන්න අපි දෙන්න බෙදම් බොමුද කියලා. ඒ තරමට ලැබුණා. ලොකු පාදටත් ලැබුණා මලත් ලැබුණා. අපි කැමති දේවල් මොනවද කියලා හොයාගත්තා. වෛද්‍ය කාලයකදී කට්ටිය කොහමද හොයාගෙන පැහි කනවයි කිය. පැහිමේ වඩ පැහිපත් උනා. ඒ වගේ ඒ කියන්නේ කැම රසයිද කියන එකට වඩා ওই ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ මිනිස්සු හොයලා බැලුවද කියලා. ෆාදර් හොඳට තියන්න. ඉතින් මං හිටියා හොඳට හිටියා. එකෙන් අපිට තේරෙනවා ඉතින් ආගන්තුක සත්කාරය නිහලයි කියලා. ඔව් ඒක තියෙනවා. ආම් බටකම ජනතාවතුල ආගන්තුක සත්කාරය කියලා. සංග තුනේම ඒක උඩරිම දිනවා. පොඩි පූජාවකට ගියාම කපුආගාරේ කෝපි එකක් දීලා රෝල් එකක් දින් එහෙම කරනවා. එහෙම අපි හැම පල්ලියෙම තියනවද නැද්ද මම දන්නේ නැහැ. මීට කලින් අපි අද්දකීම් එක කතා කළා. නැහැ මට ඒ මම්බුනේ. හ්ම්. එක ඉඳලිටලා වගේ. මේක එම් තියෙන. දැන් බණ්ඩිගොඩ ගියොත් එමු. මොනවාරි ගහක ගස් ලැබු ගෙඩියක් ආම වුණාම ඒකත් දීලා මොනවාරි අලිගෙඩ බේර ජූස් එකක් හරි මොනවාරි පූජා වුණාම දීලා තමයි යවන්නේ. ආගෙන ප්‍රෑට කණ්ඩත් බෑ ඒ තරම් බඩ දෙල්ලා. මං හිතන්නේ ඒක හොඳටම සාක්ෂාත් කරගන්න පුළුවන් මේ පාද කලින් මීට කලින් පින්තූරේ දැන් පින්තූරේ නෑ. මම එහෙම කරන්නේ නෑ. මට මේ ඇඟ වැඩිලා තියෙනවා. ජනතාව අතර මේ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන දේශනාවාදී පිටුමේ කියලා. ඇත්තටම එහෙම අධ්‍යයනයක් කළාද? දේශනාවාදී පිටුමේ කරේ මොකද පරිශීලනය? ඔබ දේශනාවක් තියන්න කලින් මම දේශනාවක් තියන්න කලින් ඉද්දි පොත් පරිශීලනය කරලා ඒ පිළිබඳ අවබෝධයක් ඇතුළත දේශනාවට එන්නේ. ජේසු ගෝලියටිකට එන්න කිව්වනේ. අර දැල් හොදෝදේට වේදුරුවන් යඬ ගැන්නේ. පරිශීලනය කරලා තිබ්බ දැල විතර. ඉතින් හැබැයි මට වේදුරුතුමාව පරද්දන්න තාම හම්බුන්නේ නැහැ. අය ටාගට් එකේ ඉන්නේ. මම දේශනාවාදී කියලා කියනව නෙමෙයි මම කියන්නේ හැම පියතුමාම දේශනාවාදී. ඒකනේ අපි උන්වහන්සේපත් උන්වහන්සේ ගැන කියන්නේ. ඉතින් උන්වහන්සේගේ නාමයෙන් බෞතිස්මේ දෙන්නේ යකුඳුරු කරන්න, දෙඩුන්සුව කරන්න, මිනිස් පීඩිතයන් මුදවන්න. ඉතින් මම අධ්‍යාත්මිකව බැලුවොත් මං හරියට මේ ඒක ගැන උදම්මනනවා නෙමෙයි.
පරිශීලනය කරනවා කියන්නේ පොත් කියවනවා, පත්තර කියවනවා, බලනවා. අන්තර්ජාලයෙන් ගොඩාක් වෙලාට මම අලුතෙන් තියෙන දේවල් බලනවා. අලුත් සින්දුවක් පවා ඒක මට ගැළපෙනවද නොගැළපෙනවද නෙමෙයි, ඒක කොහොමත් යනවනේ අතරට. මම බලනවා, මම අහනවා, මම එතකොට ඒක ගැන දන්නවා. එතකොට මම ඒව ගැන දන්නවා නම් මම දන්නවා බංකුවේ වාඩි වෙලා ඉන්න එක්කෙනා ඒක දන්නවා. එයා නොදන්නේ මොනවද? බයිබලයේ ඇතුළට යන කාරණාවයි එයා දන්න කාරණාවයි එකතු කරගන්න. ඒක එකතු කරලා දෙන්නනේ මම හිතන්න ඕනේ. ඒක ජේසු තමයි කරන්නේ. මගේ රහස ඕනම දේශනාවකට කලින් මම බයිබලෙත් එක්ක මම නුවන් දේශනාව වේලාසනම් වුණා. ඊට කලින්ම ගිහිල්ලා මම සත්ප්‍රසාද වහන්සේ ඉස්සරහා වාඩි වෙන වාඩිල්ල තමයි කියලා දෙන්නේ. ඒ වෙලාවට මම බයිබලෙ ලියා ගන්න එක තමයි මගේ දේශනාව. මම ඊළඟ දේශනාව සවුන්දේ නම් ඔළුවේ තියාගෙන ඉන්නේ. ඊරිදා ඒ තප්පරේදී උන්වහන්සේ මට අර දේශනාව මම හරියට කරුණු දාගත්තා. මම මේක කතා කරනවා, මේක කතා කරනවා, මේක ඊට අදාළ බයිබල් පාඩ කතා කරනවා. ඒ විදිහට උන්වහන්සේ මට හදලා දෙනවා. අවංකවම කිව්වොත් එහෙම හැකියාවක් කියන එක නෙමෙයි, ඒක ප්‍රතිහාරය. මොකද මම පුංචි දේවසත්තලේ මාත් එක්ක ඉරුව පාස දානවා. මම කාමදාකත් කිසිම මේ එලකියුෂන් කන්ටෙස්ට් වල කිසිම දෙයකට ගිහිල්ලා නැහැ. පුංචි කාලෙම ගත්තොත් එහෙම මම පුංචි කාලේ කතා කරේ පරක්කු වෙලා. මාව පළවෙනි නර්සරියෙන් අයින් කරලා තියෙනවා. අයි පොඩම් කියේ මේ අද්දකීම හරි ලස්සන කතාවක්. පළවෙනි නර්සරියෙන් මේ ටීචර්ලා කියලා දෙනවා මෙයා බෑ කතා කරන්නේ නැහැ, කිසි දෙයක් නැහැ, ඔය ඉන්නවා. ඉතින් මේ මොවර සෙමිනේරියේ ගත්තොත් එහෙම දර්ශනවාදයට මට මේ දර්ශනවාදී පිළිබඳ අදහරද්දී ඒ උපාධිය තියෙනවා. නමුත් දේව ධර්මයේ උපාධියට ඉගෙන ගත්ත අපි ඒ ඉගෙන ගන්න කාලෙදී සාමාන්‍ය අය විදිහට අපි ඉගෙන ගත්තා. හැම පාදගෙනෙම ඉගෙන ගත්තා. ඉතින් ඒකේ මට වැඩිපුර යමක්වත් තව පාදගෙනට වැඩිපුර පන්තිය ගත්තොත් ඉතින් මම දක්ෂයෙක් නෙමෙයි. ඒ කියන්නේ දක්ෂයෙක් කියන්නේ මට එහෙම ලකෝ නැහැ. අසාර්ථක වෙච්ච විභාග ඕන තරම් තියෙනවා. බින්දුව ගත්තේ ඕන තරම් තියෙනවා. නමුත් මම මගේ එක රහසක් තිබ්බා. මම නුවර සෙමිනේරි ඉන්නකොට තමයි ඒක මට ඇත්තට මම පාන්දර යක්ෂයා කරනවා. මම පන්තියේ හරි කොහේ හරි වාඩි වෙලා හරි දවස ගෙවද්දී පන්තියේ හරි ඉද්දී මම දක්ෂ නැහැ ඒ වෙලාවේදී පන්තියේදී තේරුම් ගන්න. හැබැයි ඒ පාඩු උගන්වනකොට මම හටදියා බලාගෙන හිතන්නේ මේ උගන්වන එක කොහොමද මං අනලා මට හම්බ වෙන මනුස්සයට දෙන්නේ කියලා. ඒක එදා ඉඳන්ම හෙව්වා. හැබැයි මම එතනින් දැන් නම් සාර්ථක. මට එහෙම ලොකු ඩොක්ටරේට් අරන් මරන්නේ නැහැ. මේ කාලීනදේ කාලීනව හරියට මනුස්සයාගේ හදවතට දෙන්න කරන උත්සාහයේදී මේ වෙනකන් සාර්ථකභාවයක් තියෙනවා කියන එක මට දැනෙනවා. ඊට වඩා මම අදකින්නේ දෙවියන් වහන්සේ මේ මම මේ ප්‍රතිහාර කරන්න නෑදන්නේ. ලොකු ප්‍රතිහාර කරලා තින්නේ මට. මම මේ කරන දේල්තරේ මම රංගපාලා හරි මොනවා හරි කරලා කරන්න මට මේ දුන්නු ජවයේ මට ඒක කොහෙන්ද ආවේ කියලා මම දන්නේ නෑ. නුවර සෙමිනේරියේදී මම ගොඩක් වෙනස් වුණා. මට තේරෙනවා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා කියලා. දර්ශනවාදය ඇතුළේ දීව ධර්මය ඉගෙන ගන්න කාලේ අපි කරපු අනිත් දේවල් කරපු නාට්‍ය හරි පැගිය ප්‍රැක්ටිසස් අපි කරපු පුංචි පුංචි වැඩ ඒව ඔක්කොම අද උදව් වෙනවා. ඒ ඔක්කොම අද උදව් වෙනවා. ඉතින් මම අධ්‍යයනය කරලා නෙමෙයි අපිට ඒ අවුරුදු 15ක් මම පුංචි සෙමිනේරියේ මම 2002 තොර මට අවුරුදු 15ක පුහුණුවක් තියෙනවා. ඒ වෙනුවෙන් වෙනස මහන්සියෙස්ස ඒ හැම පාද කෙනෙක්ගේම අපේ යාඥාවේ අපේ තියෙන පුහුණුව අපේ සිස්ටම් එකේ තියෙන හොඳකම තමයි. මම විතරක් නෙමෙයි තව ගොඩාක් ස්වාමීලා ඉන්න ඒගොල්ලෝ කතා කරද්දී ඒගොල්ලෝ ඔක්කොම නටන දුබලෙක් ප්‍රබලෙක් වෙන අවස්ථාව. ප්‍රථමනේ අවසාන ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්න. මේ අවසාන වශයෙන් මේ බටකම් මේ සංවාසී ජනතාවට මොකක්ද දෙන්න තියෙන පණිවිඩේ? දෙන්න තියෙන්නේ පණිවිඩේ කියන්නේ පෞද්ගලිකව අපිට කියලා දෙන්න දෙයක් නැහැ. ඔයා කතෝලිකෙක් නම් කතෝලික ආගමේ තියෙන ලස්සන තමයි අපි පුංචි කාලෙම යාලට හදනවා. ඔය දැන් ඔගොල්ලෝ ගොඩාක් තරඟ කරලා දාගන්න හදන්නේ අර නර්සරි මේ මොන්ටිසෝරි ඒවා එහෙම දහන්නේ ළමයට ඉගෙන ගන්න පස්සේ ආයෙ කියලා දෙන්න. එයා තේරෙන ගන්න. කතෝලිකය කියන්නේ ඒ වගේ කෙනෙක්.
අපි පුංචි කාලෙම ජේසු පීටර් ජේසු කියාගෙන ඇවිල්ලා අම්මා තාත්තා භාගයක් උගන්නලා ඉවරයි. අපි පල්ලිවල ඉඳලා පල්ලියේ බංගු අතපත ගහලා අපි සුරුවන් අත ගහලා අපි ඒව ඔක්කොම අරගෙන අපේ ඇඟේ තියෙනවා. අපිට ඕන මෙච්චරයි. ජීවිතයේ හැම සංසිද්ධියකදීම ජේසු මල් ළඟයි මං ජේසු ළඟයි ඉන්න ඕන කියන හැඟීම අමතක නොවී තියෙනවා. ඒක තමයි මේ පියතුමල්ලා කරන්නේ. ඊට පස්සේ ජේසු ඔගලන් ලං කරලා දෙන්න කරන උතුම්ම පූජාව. ඉතින් පල්ලිය හදලා තියෙන්නේ මේකට සහභාගී වෙන්න. පූජාවට එන්න. පූජාව තමයි මේ ලෝකේ තියෙන බලවත්ම ප්‍රතිහාරය. පූජාවට එන්න. මේ මේසමේ අවුරුදු 2789ක් ඉන්නවා. 2789ම පූජාවට එනවා නම් ඉරිදා අපිට ලබන්න දෙන්න මේ දිසාවේ පාදසල ඔක්කොම ගිහින්. ඉතින් ඒක වෙන්න ඕන. ඒක ෆාද කෙනෙක්ගේ අතින් වෙනවා කියලා බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. මගෙන් ඒක වෙනවද කියලා මම්ම මගෙන් අහන්න ඕන දෙයක්. ඊළඟ කාරණාව තමයි පිල්ලන්නේ අර ෆාදාවයි ෆාදයි මේ ෆාද නරකයි. ඊට පස්සේ අලුතෙන් එන ෆාදට ඔයාට මේ ෆාද වල්ලල නැත්තම් මේ ෆාද ගැන කියනකට වඩා ඒ පියතුමා දන්න ජේසුගේ කතන්දරේ ඒ පාදකින් ඉගෙන ගන්න කාලය වැය කරා. නැත්තම් අපි පරණ දේවල් ගැන කතා කරලා අලුත් කෙනා ගැන හොයලා කාලෙ ගෙවිලා අලුත් කෙනා යනකොට හඬන කඳුළු විතරයි. ඒක නිකන් බොරුවක් කියලා. ඒ දින්දා මේ මම ඉල්ලන්නේ කියලායි. එන පාදසලා දෙන්නට උපරිමෙන්ම ආදරේ කරලා උන්වහන්සේලා දෙන්නගේ විවිධාකාර විදියට දැක්මක් ඇති ජේසු තමයි ඒ ගෙනියන්නේ. ඒක ජේසුගේ අද්දකින් ජේසුගේ මනසෙන් බාර අරගෙන පල්ලියට ලං වෙලා මේක ඔබේ ගමේ පල්ලිය ඔබ කතෝලික පවුලක්. ඒ නිසා මේ කතෝලික ජවය කතෝලික රහ මේ ගමේ වැඩි කරා. ඒක වැඩි කරා. ඒක හොඳට තේරෙනවා. කතෝලික ගමක් ඇතුළට එනකොට ඒක මාර්ගයක්. මට ඒක තියෙනවා. මම මගේ මේසම දෙනවා. මම කඩෝ කැලේදී තියෙනවා. මම මගේ මේසමට කොහෙන් හරි ඇතුල් වෙද්දී මං තේවත් ඉඳන් එනවනේ එක එක කණුවෙන් දාපු ගම මං බයික් එක කියනවනම් මගේ මේ දකුණු අත නිකන් කැපෙනවා. ඒ නිකන් නෙමෙයි මම මගේ තැනට ආවා. මෙතන වැලිගම් පිටියෙන් දැම්මෝ තර පැත්තේ යක්කඩුවේ මේ ඇතුළට දැම්මෝ මේ පැත්තේ රිලෝල් එනවා. මේ මගේ මාහෙ මේ මගේ තැන. ඔබට ඒක තියෙන්න ඕන. අල්ලිය ඔබේ. ඉතින් අපි මාරු වෙනවා දැන්. අර ඔබ මාරු වෙන්නේ නැහැ. ඒ නිසා ආදරය කරන ජේසුස් එක්ක අත්දැකීමකට යන්න. ඒ අත්දැකීමත් එක්ක පවුල තුර ප්‍රතිආහාර අත්දැකීම. ඔබ ආදරය කරන මම මෙහෙම කියන්නේ. ඔබ ආදරය කරන ඔබේ පොඩි පාද ඔබේ නිල්ලීමක් කළා. එක්කෙනෙකුට නෙමෙයි පවුල් 2789කටම ආරාධනා කර එන්න පල්ලියට. මං හිතන්නේ ඔබේ එල්ලීමට සවදාන. එහුම් කන්දේ. බටගුව මිසුර දැක්වේ දායකත්වය ඒ ආකාරයෙන්ම ඊට වැඩියෙන් ඔබ ඊළඟට පිටුමනේ ඔබ ඊළඟට යන ඉන්න පිටිපන මිසමට පිටිපන ජනතාව තුළ ඒ ප්‍රබෝධය වැඩි වැඩි වර්ධනය වෙන්නත් කියලා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා පිටුමනේ ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ජෙෆ්.